අයිබවන් ඔයාලා සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට ශ්‍රී ලංකාවේ ජීවත් වෙන ඔයා මේ වෙද්දි ලොකු ආහාර ප්‍රශ්නකට මුහුණ දෙමින් තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේ ආහාර අර්බුදයට ප්‍රධාන හේතුව වෙන්නේ අපිට මේ වෙද්දි තියෙන ප්‍රහොර ප්‍රශ්නේ. රසායනික පොහොර තහනම සමග ඩොලරේ කඩා වැටීම නිසා තමයි මේ පොහොර ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. රසායනික පොහොර වෙනුවට භාවිත කරන්න පුළුවන් ගොඩක් හොඳ සාර්ථක දියර පොහොර එකක් හදන විදිය තමයි මේ වීඩියෝ එක මම ඔයාලට අරන් ආවේ. ඔයාලා මේ වගේ වීඩියෝ හැමදාම බලන්න කැමති නම් සරුගත YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. මේ දියරේ හදාගන්න අපිට අවශ්‍ය වෙන්නේ ගිනි සීරියා, මේ ශාකයේ ලාඩප්පා, වැටමාර, සෙවන කියන නම් වලින් හඳුන්වනවා. ඒ වගේම ලංකාවේ විවිධ ප්‍රදේශවල විවිධ නම් වලින් මේ ශාකය හඳුන්වනවා. ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා නත්ත සූරිය, එහෙම නැත්නම් තිත්තකොළ කියලාත් මේ ශාකේ හඳුන්වනවා. ඒත් එක්කම ඉපිලිපිල් ශාකේ කියන එකත් මේකට යොදා ගන්න පුළුවන්. ඉතින් මම මේ කිව්ව ශාක වර්ග තුනෙන් එකක් මේ සඳහා යොදා ගැනීම හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඉපිලිපිල්, ගිනි සීරියා, ඒ වගේම වල් සූර්යකාන්ත කියන්නේ නයිට්‍රජන් ප්‍රතිශතයේ ඉතාමත් බහුල ශාක වර්ග තුනක්. ඔයාලා දන්නවා අපේ භෝගවලට නයිට්‍රජන් කියන පෝෂකයේ ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් මේ නයිට්‍රජන් කියන පෝෂකයේ මේ ඉපිලිපිල්, නත්ත සූර්යා සහ ගිනි සීරියා වලින් අපිට පහසෙන්ම ලවා දෙන්න පුළුවන්. ඒත් එක්කම අපිට මේ සඳහා අවශ්‍ය වෙනවා අමුගොම. මතකතුව මේ සඳහා යොදා ගන්න ඕනේ අමුගොම. වියලිගොම මේ සඳහා ක්‍රියාකාරී වෙන්නේ නැහැ. අපිට තවත් මේ සඳහා යෝගට් අවශ්‍ය වෙනවා. යෝගට් වෙනුවට මුදුපු කිරි මේ සඳහා යොදා ගැනීමට ඔයාලට හැකියාව තියෙනවා. ඉතින් මේ යෝගට් වල සහ මුදුපු කිරි වල හිතකර සුද්ධ ජීවීන් අඩංගු වෙනවා. ඉතින් මේ සුද්ධ ජීවීන් මේ පොහොරකට ඇතුල් කිරීම තමයි යෝගට් හෝ මීගිරිය දීම මගින් අපි සිද්ධ කරන්නේ. අපි මුලින්ම මේ ශාක කොටස් ටික කපා ගන්න ඕනේ. මම මේ සඳහා මේ වර්ග තුනම යොදා ගන්නවා. නමුත් ඔයාලා මේ සඳහා එක වර්ගයක් යොදා ගැනීම ප්‍රමාණවත්. මම කලින් කිව්ව වගේ මේ ශාකවල නයිට්‍රජන් ප්‍රතිශතය ඉතාමත් වැඩි. මේ හේතුව තමයි මේ ශාක මේ සඳහා යොදා ගැනීමට හේතු වෙන්නේ. අපි භෝගයක් වගා කරාට පස්සේ මේ භෝගය සඳහා නයිට්‍රජන් කියන පොහොර යෙදිය යුතු වෙනවා. ශාකවල වර්ධනයට නයිට්‍රජන් කියන මූල ද්‍රව්‍ය ගොඩක් වැදගත්. ඒ වගේම නයිට්‍රජන් වලට අමතරව පොටෑසියම් හා ෆොස්ෆරස්, ඒ වගේම කැල්සියම්, මැග්නීසියම්, සල්ප කියන මූල ද්‍රව්‍යත් මේ ශාක කොටස් තුල අන්තර්ගත වෙනවා. ඉතින් මේ ශාක කොටස් ටික හොඳින් කුඩාවට කපා ගත්තට පස්සේ අපිට ඉතාමත් ක්‍රියාකාරී ආකාරයෙන් ජීර්ණය කරගන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ ආකාරයෙන් කුඩාවට මේ ශාක පත්‍ර කපා ගන්නේ. ශාක කොටස් කපා ගත්තට පස්සේ මේ ආකාරයේ භාජනයකට අපි මේ කොටස් ටික දා ගන්න ඕනි. මේ ආකාරයෙන් අපි භාජනයකට මේ අමුද්‍රව්‍ය ටික යොදාගද්දී භාජනයේ භාගයක් පමණ හිස්ස තමයි තියෙන්න ඕනි. ඒ කියන්නේ අපි භාජනයක් සම්පූර්ණයෙන්ම වැහෙන්න මේ අමුද්‍රව්‍ය යොදන්නේ නැහැ. මේකට හේතුවක් තියෙනවා. ඒ තමයි මේ සඳහා හොඳ වාතනයක් අවශ්‍ය වීම. ඊට පස්සේ අපිට මේ සඳහා අමුගොම එකතු කරගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්ව වගේ මේ සඳහා වියලිගොම භාවිතා කරන්න බෑ. අමුගොම තමයි මේ සඳහා භාවිතා කරන්න ඕනේ. ඒකට හේතුව තමයි අමුගොම වල සුද්ධ ජීවීන් ගහනේ ඉතාමත් ඉහළයි. ඒ වගේම ශාක කොටස් ජීර්ණය කරන්න පුළුවන් සුද්ධ ජීවීන් මේ තුල අන්තර්ගත වෙනවා. ඉතින් මේ ගවයාගේ ආහාර මාර්ගින සුද්ධ ජීවීන් තමයි මේ අමුගොම වල අන්තර්ගත වෙන්නේ. ඊළඟට මේ සඳහා අපිට යෝගට් ටිකක් එකතු කරගන්න පුළුවන්. මේ යෝගට් තුල ලැක්ටෝබැසිලස් බල්ගේරිකස්, ඒ වගේම ස්ට්‍රෙප්ලොකොකස් තර්මොපිලස් කියන හිතකර සුද්ධ ජීවීන් දෙන්න අඩංගු වෙනවා. ඉතින් ඔයාලට මේ සඳහා අවශ්‍ය නම් මුදෝප කිරි භාවිතා කිරීමටත් හැකියාව තියෙනවා. මේ ආකාරයේ හිතකර සුද්ධ ජීවීන් අපි පසට ලබා දීම මගින් පසේ තියෙන පෝෂක නිදහස් කිරීමේ ක්‍රියාවලිය ඉතාමත් ක්‍රියාකාරී වෙනවා. ඒ නිසා තමයි අපි මේ ආකාරයේ හිතකර සුද්ධ ජීවීන් මේ පොහොරේකට අන්තර්ගත කරන්නේ. ඊට පස්සේ මේ සඳහා ජලය එකතු කරගන්න අපිට පුළුවන්. ජලය එකතු කරගත්තී අපි මේ යොදන අමුද්‍රව්‍ය ප්‍රමාණයටම ජලය යොදා ගන්න ඕනේ. ඉතින් මේ ආකාරයෙන් හදාගන්න මිශ්‍රණය දිනකට දෙපාරක් කලවම් කරමින් දවස් 7ක කාලයක් ජීර්ණය වෙන්න තියන්න ඕනේ.
අපි මේ පත්‍ර ටික කපා ගත්ත නිසා ඉතාමත් වේගෙන් මේක ජීර්ණය වෙන්න ගන්නවා. ඒ වගේම 5 වෙනි දවස හා 6 වෙනි දවස වෙද්දී මේ තුල ඉන්න සුද්ධ ජීවීන්ගේ ගාණේ ඉතාමත් වැඩි වෙනවා. ඒත් එක්කම ඊළඟ දවස් දෙකේදී මේ සුද්ධ ජීවීන් ගාණේ අඩු වෙනවා. ඒ අවස්ථාවේදී අපිට මේ පෝර එක භාවිතා කරගන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ පෝර එක තුල ලොකු පෝෂණයක් අන්තර්ගත වෙනවා. අපිට මේ දියර පෝර එක ස්ප්‍රේ කිරීමට ඒ වගේම කෙලින්ම පසට යොදාගෙන යන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලා ස්ප්‍රේ කරද්දී එකට එක කියන අනුපාතයෙන් ජලය සමග මිශ්‍ර කරලා ස්ප්‍රේ කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලා පසට යොදනවා නම් කිසිම තනුක කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම පසට යොදා ගන්න පුළුවන්. ඉතින් මේ පොහොර එක යොදාගෙන ඔයාලගේ වගාව සාර්ථක කරගන්න ඔයාලට පුළුවන්. කිසිම රසායනික පොහොර භාවිතයක් නොමැතිව කාබනික වගාව කරන ඔයාට මේක හොඳ පොහොර එකක් කියලා මම හිතනවා. ඒ වගේම මේ වෙද්දී ඔයාලා රසායනික පොහොර නැතුව ප්‍රශ්නෙක ඉන්නවා නම් ඒටත් මේක හොඳ විසඳුමක් කියලා මම හිතනවා. අද වීඩියෝ වලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, ඒ වගේම තවත් කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතනවා නම් ෂෙයා කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔබට සුබ දවසක්.